සුබදාසක්යෝ කියලා පිළිගන්න ඉතින් ඔයාලා ඔක්කොම. ඉතින් අදත් ඔයාලා මේක තුලලා ඉන්නේ ජෙලටි චිලි චැල්ලත් එක්ක. ඉතින් සතියක් විතර කාලයක් ගත වෙලා ගියා වීඩියෝ එකක් කරගන්න බැරි වුණා අධ්‍යාපන කටයුතුත් එක්ක චුට්ටක් බිසි වෙච්ච හින්දා. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සරලව කිව්වොත් ඩ්‍රොප් ෂිපින් ගැන. ඒ කියන්නේ රුපියල් 1500ක් වගේ වියදම් කරලා ඔයාලට පහසුවෙන් පටන් ගන්න පුළුවන් බිස්නස් එකක් ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක මේ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්නවත්, ලින්ක් එකක් ෂෙයා කරන්නවත්, රෙෆරන්ස්ලා හොයන්නවත් ඒ එකක්වත් නෙමෙයි. මේක නිකන් ඉඳලා සල්ලි හොයන විදිහක් නම් නෙමෙයි, කොටින්ම සරලවම කියනවා නම්. ඉතින් එහෙම දෙයක් කියලා ඔයාලා හිතනවා නම් ඔයාලා මේ වීඩියෝ එක බලන්න එපා, ඒක තේරුමක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මම කියලා දෙන්න හදන්නේ ඔයාලා පාර්ට් ටයිම් එකක් කරන වෙලාවක්. ඒ කියන්නේ පාර්ට් ටයිම් කරන වෙලාවක් පාවිච්චි කරලා ටිකක් මහන්සි වෙලා, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා පාර්ට් ටයිම් එකක් කරත් මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ටිකක් මහන්සි වෙලා සල්ලි හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මම ඔයාලට අද මේ වීඩියෝ එකෙන් විස්තර අරන් එන්න හදන්නේ. මේක වීඩියෝ එක ටිකක් දික් වෙනවා. ඉතින් ඒ හින්දා ඔක්කොම මට කියන්න ගියොත් ඒ හින්දා මම මේක සීරීස් එකක් විදිහට ඉස්සරහට කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් channel එකට subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න, එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. ඔයාලට මේ වීඩියෝ සීරීස් එකේ ඊළඟ වීඩියෝ ටිකත් බලන්න ඕන නම් අනිවාර්යෙන් අපිව subscribe කරලා තියන්න. ඉතින් අද මම මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් ඔයාලට කරන්නම්. ඉතින් දිගටම රැඳෙන channel එකත් එක්ක අපි යමු වීඩියෝ එකට. හරි, ඔයාලා drop shipping කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් මම ඒක ගැන සරල පැහැදිලි කිරීමක් කරන්නම්. drop shipping කියන්නේ market places දෙකක් අතර සිදුවන ගනුදෙනුවක අතරමැදිය විදිහට ඔයා කටයුතු කිරීම. ඉතින් ඒ කියන්නේ එක market place එකක් තියෙනවා, ඒ market place එකේ විකුණන දේ ඔයා අතරමැදිය විදිහට ඉඳලා ඔයා profit එකක් තියාගෙන තවත් market place එකකට විකුණන එක තමයි, තවත් buyer කෙනෙක්ට විකුණන එක තමයි සරලවම කියනවා නම් drop shipping කියන්නේ. ඉතින් මේකට අපි පාවිච්චි කරන්නේ ඔයාලා හොඳටම දන්න eBay එක සහ AliExpress එක. ඉතින් ඔයාලා දන්නවා eBay එකට සාපේක්ෂව AliExpress එකේ ගණන් ගොඩක් අඩුයි හැම item එකක්ම වගේ. ඉතින් ඔයාලා දන්නවා තව මේ eBay එක වගේම තමයි AliExpress එකත්. ඉතින් companies දෙකක් ඒ වුණාට AliExpress එකේ තියෙන බඩු eBay එකෙත් තියෙනවා, eBay එකේ තියෙන බඩු AliExpress එකෙත් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ දෙක එක සමානව යන වෙබ්සයිට් දෙකක් කියන එක ඔයාලා හොඳටම දන්නවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ AliExpress එකේ තියෙන බඩු සරලවම කියනවනම් ගණන් අඩුවට තියෙන බඩු eBay එක හරහා අපි ප්‍රොෆිට් එකක් තියාගෙන eBay එකේ ඉන්න බයර්ස්ලට විකුණන එක තමයි drop shipping කියන්නේ. ඉතින් ඒක තමයි අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි, මේ drop shipping වලදී කවුරුත් නොකියන කාරණා කීපයක් ගැන මම ඔයාලව දැනුවත් කරන්නම්. මුලින්ම ඔයාලා මතක තියාගන්න ඔයාලා මේ drop shipping කියන එක පටන් ගන්න ලෑස්ති වෙනවා නම් ඔයා මුලින්ම ඔයාලටම default වෙච්ච device එකකින් මේ drop shipping කියන වැඩේ පටන් ගන්න. ඒ කියන්නේ ඔයාලා account හදන තැන ඉඳන්, ඒ කියන්නේ eBay account එක, ඒ වගේම PayPal account එක, ඒ වගේම ඉස්සරහට හදන්න තියෙන තව දේවල්. ඉතින් ඒ දේවල් සේරම, ඒ කියන්නේ ඔයා හදන brief එක පවා, ඒ කියන්නේ eBay එකේ ඔයා හදන ඔයාගේ seller account එක පවා ඔයා ඔයාටම ආවෙනික වෙච්ච device එකකින් log වෙන්න. ඒ කියන්නේ ඔයා PC එකකින් යනවනම් ඔයා PC එක විතරක් යූස් කරන්න බලන්න, ගොඩක් වෙලාවට mobile එක යූස් කරනවනම් ඒ mobile එක යූස් කරන්න, වෙන device වලින් ඔයා මේක කරන්න යන්න එපා. විශේෂයෙන්ම ඔයා network එකත් ඔයා mobile data යූස් කරනවනම් දිගටම ඔයා mobile data විතරක් යූස් කරන්න. එහෙමත් නැත්නම් ඔයා Wi-Fi එකක් පාවිච්චි කරනවනම් ඒ Wi-Fi එකෙන් විතරක් ඔයා මේ වැඩේ කරන්න පටන් ගන්න. මොකද මම එහෙම කියන ප්‍රධානම හේතුව තමයි eBay එක තුල මේ drop shipping කියන දේ තහනම් වෙච්ච දෙයක්. ඉතින් එයාලා අනිවාර්යෙන් හැමතිස්සෙම බලනවා කවුද eBay එක තුල drop shipping කරන්න කියලා. ඉතින් drop shipping කියන දේ නිසි ලෙස ලාභ ලබන හින්දා තමයි මේ දේ මේ විදිහට කරන්නේ. ඒ කියන්නේ ඒ දේ eBay එක තුල තහනම් වෙච්ච දෙයක්. ඉතින් ඒ හින්දා මම මේ වලට තහනම් දෙයක් කරන්න ප්‍රොමෝට් කරනවා නෙමෙයි. ඒ කියන්නේ ඒ වුණාට ඒක හරි සාර්ථකයි, ඒක වැරදි දෙයක් නෙමෙයි. වැරදි මාධ්‍යකින් ඔයාලා සල්ලි හම්බ කරනවා නෙමෙයි, ඔයාලා අතරමැදියෙක් විදිහට තව කෙනෙක්ට උපකරණයක් හෝ වෙනත් ද්‍රව්‍යයක් අලවි කරලා ඔයාලා යම්කිසි ආදායමක් ලැබෙන එක විතරයි මෙතනින් කරන්නේ. ඉතින් ඒ හින්දා හොඳට මතක තියාගන්න මම අර කියපු දේවල් නම් කරන්න එපා. මතක ඇතුව ප්‍රයිමරි ඩිවයිස් එකක් තියාගන්න ඔයාලට මේ වැඩේ කරන්න. ඒ වගේම තමයි ප්‍රයිමරි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියාගන්න. ඒ දෙකෙන් විතරක් ඔයා මේ ඔයාගේ drop shipping වැඩේ කරන්න, වෙන කිසිම account එකකින්, වෙන කිසිම PC එකකින්, වෙන කිසිම network එකකින් ඔයා මේ වැඩේ කරන්න යන්න එපා. විශේෂයෙන්ම ඔයා gedara ඉන්න වෙලාවට මේක කරන්න, වෙන වෙන තැන් වලට ගිහිල්ලා හදිස්සියෙ මේ දේ කරන්න යන්න එපා. හදිස්සියෙන් කරන දේ විශේෂයෙන් ඔයාගේ account එක නැති වෙන එක සාධකයක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ දේවලුත් හොඳට මතක තියාගන්න. හරි, ඔයාලට drop shipping ගැන සරල අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින්
දැන්වාලට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේ drop shipping කරන්න කියන එක. ඉතින් ඔයා drop shipping කරන්න කලින් සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා. ඉතින් මේ දේවල් මුලින්ම ඔයා සපුරගෙන ඉන්න ඕනේ drop shipping කරන්න කලින්. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලා online payments. ඒ කියන්නේ international හෝ local online payment කරන්න පුළුවන් debit card එකක්, shopping card එකක් හදාගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලට රජයේ බැංකුවකින් කොයි වෙලාවකවත් මේකට පහසුකම් සපයන්නේ debit card එකකට. ඉතින් ඔයාලට යන්න පුළුවන් debit card එකක් හින්දා ඉතින් ඔයාලට debit card එකකට මේකට පහසුකම් සපයන්නේ රජයේ බැංකුවකින්, විශේෂයෙන් මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඔය බැංකු තුනේ account තියෙනවා නම් ඒ account වල තියෙන කාඩ් එකකින් මේ වැඩේ කරන්න බෑ. ඉතින් අනිවාර්යෙන්ම ඔයා පෞද්ගලික බැංකුවක ගිණුමක් ආරම්භ කරලා ඒකට දාන්න ඕන මුදල දාලා ඔයාලා අනිවාර්යෙන්ම shopping debit card එකක් හදාගන්න එක Visa හෝ Master ඕන දෙයක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලා එක හදාගන්නවා නම් මම නම් recommend කරන්නේ commercial බැංකුව, සම්පත් බැංකුව සහ Nations Trust බැංකුව තමයි. ඉතින් ඒ බැංකු තුනේ හොඳ සර්විස් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ බැංකුවක ගිහිල්ලා ඔයාලගේ savings account එකක් open කරලා එදාම ඔයාට shopping debit card එකක් හදාගන්න. ඉතින් shopping debit card එක ගනිද්දි තව සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. shopping debit card එක international payment accept කරපු card එකක් වෙන්න ඕනේ. මොකද ඔයාලට එතන දෙනවා card එක ගන්න කලින් application එක. ඔයාලා ඒක එතෙන්ට bank එකේ savings account එක open කරන office එකට කියන්න මේ විදිහට මට international payments වලට මේ card එක accept කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ යාලා ඔයාලට application එකක් දෙනවා. ඒ application එක fill කරලා ඔයාලා ඒක දුන්නාට පස්සේ ඔයාලට හම්බෙනවා international payment accept කරපු shopping debit card එකක්. ඉතින් ඒ card එක මුලින්ම ඔයා හදාගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලේ card එක ATM machine එකකට දාලා ඔයාට පුළුවන් ඒ shopping card එක activate කරගන්න. ඒ වගේම තමයි මතක ඇතුව ඔයාලා ඔයාගේ smartphone එකට ඒ අදාළ බැංකු ශාඛාවෙන් දෙන ස්මාර්ට් ඊබුක් පහසුකම තියෙන ඇප්ලිකේෂන් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. මොකද ඉස්සරහ කරන ගනුදෙනු වලදී ඔයාලගේ මුදල් ට්‍රාන්ස්ෆර් වෙන්නේ කොහොමද කියලා ලංකාවේ මුදල් වල තියෙන අනුපාත වලින් ඔයාට ඒකෙන් පහසුවෙන් බලා ගන්න පුළුවන්. ඒ හින්දා මතක ඇතුව ඒ ඇප් එකත් ඔයාගේ ෆෝන් එකට බැංකුවේදීම ඉන්ස්ටෝල් කරගන්න අමතක කරන්න එපා. හරි, දැන් ඔයාලගේ අතේ ඇක්ටිව් වෙච්ච ඉන්ටර්නැෂනල් ෂිප්පින් වලට ඇක්සෙප්ට් කරපු active debit card එකක් තියෙනවා. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ drop shipping වල වැදගත්ම දේ, ඒ කියන්නේ PayPal account එක. ඉතින් PayPal account එකක් ගැන, PayPal කියන්නේ මොකද්ද කියන එක ගැන ඔයාලට දැනටමත් අවබෝධයක් ඇති. ඉතින් PayPal account එකක් හදන්නේ කොහොමද, ඒ වගේ දේවල් ගැන videos ඕන තරම් net එකේ තියෙනවා. ඉතින් ඔයා ඒ videos වල PayPal account එකක් හදුවනම් drop shipping වලට ඒ PayPal account එක use කරන්න එපා කියලායි මම කියන්නේ. ඉතින් පුළුවන් නම් ඔයාලට ඒ account වලින් වැඩක් නැත්තම් ඔයාලා එකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්නෙත් නැත්තම් ඉතින් ඔයාලා ඒ account එක අයින් කරන්න. ඒ කියන්නේ එක card එකක් account දෙකකට දාන්න එපා කොයි වෙලාවකවත්. ඒ වගේම තමයි account දෙකක් එකම address එකෙන් තියාගන්නත් එපා. මම කියන්නේ ඔයාලට විශේෂයෙන්ම අලුත් card එකක් දානවා නම් පරණ account තියෙනවා නම් වැඩක් නැති, ඒවා අයින් කරන්න. ඉතින් එයා ප්‍රයෝජනයක් ගන්න නැති. ඉතින් ඊට පස්සේ අලුත් account එකකින් මේ drop shipping කරන්න PayPal එකක් ඔයා හදාගන්න. ඉතින් ඒ video එක මම ඉස්සරහ episode එකකින් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මතක ඇතුව channel එකට subscribe කරලා තියාගන්න. විශේෂයෙන්ම drop shipping වලට PayPal account එකක් හදාගන්න හැටි ක්‍රම දෙකකින් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මතක ඇතුව channel එක subscribe කරන්න, එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. ඉතින් මේ තියෙන්නේ මගේ social media. මාව ලයික් කරන්න, follow කරන්න, මේ වගේම interesting episode එකක් දාපු ගමන් ඔයාලා ගාවට ගෙන්න ගන්න. හරි, එහෙනම් ඔයාලට drop shipping කියන්නේ මොකද්ද කියන එක ගැන සරල අවබෝධයක් ලැබෙන්න ඇති. ඉතින් ඔයාගේ අදහස පල්ලෙහාට comment එකක් දාන්න. ඒ වගේම මේ drop shipping කරන්න ආස කරන කෙනෙක්ට බලන්න මේ video එක share කරන්නත් අමතක කරන්න එපා. හරි, එහෙනම් අදට මේ episode එක අවසන් කරනවා. ඊළඟට PayPal episode එකත් එක්ක මේ video series එකෙන් ආයෙ හම්බෙමු. ගිහින් එන්න, ඔයාලට සුබ දවසක් වේවා. Oh, 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 oh